ලෝක ජනගහණය දවසින් දවස එකවට එක නැගෙමින් ඉහළ යනවා. අද වෙද්දී බිලියන 7ක් සංකීර්ණ අවශ්‍යතා මතින් ගොඩනැගෙන මිනිස් පරිපෝෂණය දවසින් දවස ඉහළ යනවා. නාගරිකරණය අපේ ජීවිත මිරිකලා හෙම්බත් කරලා දාලා. අහස පොළොව අපි බලහත්කාරයෙන් අත්පත් කරගෙන අපේ හප වසුරු වලින් මහ පොළොවට අපි බරක් වෙලා අපේම කුණු වලට යට වෙලා අපේම සහෝදර මිනිසුන් ඕජස් කලන ගඳ ගහන පරිසරයක අපේම කුණු අතරේ දිරාපත් වෙනවා. කුණු ගඳ අතරින් උන් හුස්ම ගන්න තරන වැයම මොහොතකට ඔබත් විඳ ගන්න. හිතා ගන්න පුළුවන් මේ විශාලත්වය. දවසකට මෙට්‍රික් ටොන් 100 ගන්න බැගින් දශක දෙකකට වැඩි කාල සීමාවක් ඉක්තු වෙලා තමයි මේ තරම් විශාල කුණු කන්දක් මීටර මුල්ලේ නිර්මාණය වෙලා තියෙන්නේ. පවුල් 8000ක් 9000ක් විතර ජීවත් වෙන ජනාවාසයක් තමයි මේ යවට තියෙන්නේ. ඒකෙන් පවුල් 100 ගණනකට මෙවනකට වන්දි ප්‍රදානය කරලා මේ ප්‍රදේශ වලින් ඉවත් කරලා තියෙන්නේ. නමුත් තවත් දසදහස් ගණනක පිරිසක් මේ කුණු කන්දේ බලපෑම නිසා පීඩාවටපත් වෙලා ඉන්නවා. මේ මිනිසුන්ගේ ඉරණම හරිම ඛේදනීයයි. वैरस අක්‍ර 18ක භූමි ප්‍රමාණයක අඩි 250ක් කුසට විසිරී පැතිරී තිබෙන මේ කුණු කන්ද පිහිටලා තියෙන්නේ කොළොන්නාවේ මීතර මුල්ලේ. 2009 වසරේ අධිකරණ තීන්දුවක් මත මේ ස්ථානයට කුණු කිනවිත් දෙමීම කොළඹ මහනගර සභාව ආරම්භ කරනවා. ඒ බ්ලූමෙන්ඩල් කුණු කන්දට ඔරොත්තු නොදෙන කුණු සඳහා විකල්ප ස්ථානයක් ලෙසයි. ඒ සඳහා අවසර ලැබෙන්නේ අක්කර 2ක භූමි ප්‍රමාණයක් පමණයි. අදවන විට ඒ අක්‍ර 18ක් ඩෙංගු මදුරුවන්ට අද මීතොට මුල්ල රජදහනක්. ශ්වසන රෝග හෘදයාබාධ නිසා මේ අසරණ ජනතාව හුඟක් පීඩා විඳිනවා. සඳුළු තලාවල ඉඳගෙන වායු සමනය කරපු කාමරවල ඉඳගෙන මේ ප්‍රශ්නේ දිහා බලන්නට බැහැ. මේ මිනිස්සුන්ගේ දුක දකින්න නම් ඔවුන්ගේ දුක්ඛිත ස්වභාවය අවබෝධ කරගන්න නම් මීතොට මුල්ලට ඇවිල්ලා මේ ගැන හරි අවබෝධයක් ලබා ගන්න ඕන. अरे अमार अतर मीन अरे अमार अब मम हार्ट पेशेंट के अरे अमार इन मे मस देख पटा अतम हर अमार हंजुलेनवा सोटी दीरगा उम गण विधि अतम
හරි අපහසින් උත්ම ගන්න මං හાર્ට් පේෂන්ට් කෙනෙක් නිසා මට ඒක දැනෙනවා හොඳටම නමුත් මේ ඉතින් විකල්පයක් නැහැ ඇත්තම හරි දුකක් මම ළමයින්ට උගන්වන්න ඕන නිසා අපි ඇත්තම ඇවිල්ලා ඉන්නවා නමුත් හරිම වේදනාවක් විඳින්නේ මේ අපිට මෙහෙමනම් මේ ඉන්න මිනිස්සුන්ට කොහොමද ඇත්ත පොඩියට කොහොමද ඇත්ත අපිට තේරෙන අපේ අර ලෙඩ වෙච්ච නිසා අපිට තේරෙනවා මේ වෙනස विनाशा तीन पड़ीदा आल पाल गेवल ताप मे गेवल बिति पुकल तीरने आने मेके गंध मे पीछे लिंग पावितर बे लिंग वहाँ तीरने दिन अपेवती तीन दिदरा मैं बोमार बस दिगा वेदा एक हर बतकर आनी हतरा बहुआ मे उन आश्रय तीर ශ්‍රී රාහුල විද්‍යාලය කොළඹ නගර සීමාවේ තියෙන තවත් එක් පාසලක් මිතරමුල ප්‍රදේශයේ ආදරණීය දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබන්නට තියෙන එකම අධ්‍යාපන ආයතනය තමයි මේක කොළඹ නගරයේ සීමාවේ තියෙන අධ්‍යාපන ආයතනය කිව්වහම ඔබට මතක් වෙන සුකෝප භෝගී අධ්‍යාපන රටා වෙනුවට රාහුලේ තියෙන්නේ වෙනම කතාවක් මේක පිටතල් තියෙන්නේ මිතරමුල කුණුකන්දට මුහුණලා කුණුකන්දේ බලපෑම නිසාම 2012 වර්ෂයේදී මේ විද්‍යාලය වසාදමනවා ඊට පස්සේ විදුහල්පතිතුමියගේ සහ ගුරු මණ්ඩලයේ මැදිහත්වීම නිසා නැවතත් පාසල ආරම්භ වෙනවා. ඒ තේ වෙනකොට මුලින් මේ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු දරුවන්ගෙන් බහුතරය තමන්ගේ අධ්‍යාපන කටයුතු අතරමඟ නතර කළා දාලා. ඉතාමත්ම සුළු දරු පිරිසක් සහිතව මේ විද්‍යාලය නැවත ආරම්භ කරන්න වෙන්නේ ප්‍රාථමික විද්‍යාලයක් විදිහට. ඊට ඉස්සර මේ විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වුණා. කුණුකන්ද බලපෑම නිසා අපි සාමාන්‍යයෙන් කතා කරන සෞඛ්‍යමය බලපෑම් සහ පාරිසරික බලපෑම් වලට වඩා එහා ගිය සමාජීය බලපෑමක් මීතරමුල ගුණකන්ද නිසා නිර්මාණය වෙලා තියෙනවා කියලා ඔබට කියන්න මීට වඩා උදාහරණ අවශ්‍ය වෙන්නේ නැහැ. ඉඳන් ටග්ගාල කවුරට පිටස්තර කෙනෙක් එනකොටම දන්නවා මේ කොහෙටද යන්නේ කියන එක. ඉතින් කෙනෙක්ව ගෙන්නන්න විදිහක් නැහැ. ඔය ප්‍රශ්නේ නිසා කෙනෙක්ව ගෙන්නන්න විදිහක් දොරක් ඇරලා ඉන්න බෑනේ. ඉතින් දොරක් ඉතින් දොරවල් වහගෙන ජනෙල් වහගෙන ඉන්නත් බෑනේ අපි ඉන්නකොට. ඉතින් ඔය වගේ මානසික ගොඩාක් පීඩාවල් විඳිනවා. ඉතින් මේ තැන් වලින් දරුවෝ යන්න කැමති වුණත් අපි මේවට පුරුදු වෙලා අපේ ගමක නිසා අපි ඉතින් විසා දරාගෙන ඉන්නවා. प्रदेश जीवत्न जनता बहुतरय मित्र मुल्ले पारंपरिक पदिंचकर कुनगुड़ तेक् काल जीवत्म मेहतीन अप्रसन्नता मेवेनकोट उनकी जीवित कावेदी अवसान नमुत् मेहतीन बेरुक्म
සහ කුණුකර නිසා තමන්ගේ ජීවිතවල සෞඛ්‍යයට තියෙන ප්‍රශ්න ගැන අද වෙනකොට වුන් දැනුවත් නිසායි සාමූහිකව ඒකරාශී වෙලා ඊට විරුද්ධව දැඩි අරගල වුන් කරන්නේ මේ ප්‍රශ්නය ගැන පැය ගාණක් වුණත් අපිට කතා කරන්න පුළුවන් දේශපාලන අධිකාරීන් හෝ වෙනත් බලවත් පාර්ශවයකින් මේට විසඳුමක් එනතුරු බලා නොයිද මේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා අපි කල්පනා කරන්නට ඕන ඔබේ නිවසේ කුණු ඔබටම ප්‍රතිචක්‍රීයකරණය කරලා නැවතත් ඔබේ ප්‍රයෝජනයට භාවිතයට ගන්න පුළුවන් මේ වගේ දේවල් වලින් තවත් කෙනෙක්ගේ ජීවිතයට කරදරයක් වෙන්නේ නැතුව ඔබේ ජීවිතය පවත්වාගෙන යන්නට ඔබ කටයුතු කරනවා නම් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ ඒ දේ ජීවිතයට ළඟා කරගනී කියලා අපි ළඟයිට දැන් එක පදක් වෙලා තියෙනවා